අපි අද විශේෂයෙන් කතා බහ කරන්න සූදානම් විවාහය පිළිබඳව. මොකද විවාහය කියලා කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ දෙවැනි උපත හැටියට සලකන්නට පුළුවන් අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලානේ අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේ විවාහ ජීවිතය කොයි විදිහටද සාර්ථකව පවත්වාගෙන යන්නේ? විවාහයකට ඇතිවන ගැටලු මොන වගේද? මේ ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න ජ්‍යොතිෂීන් අපි කොහොමද සහාය ලබා ගන්න කියලා අපි කතා බහ කරමු. ඉතින් මේ ගැන කතා බහ කරන්න අපිත් එක්ක මැදිරිය එකතු වෙලා ඉන්නවා. ප්‍රවීණ ජෝතිර්වේදී RM ධර්මසිරි ජයලත් මහත්මයා. ආයිවන් සුබෝදාසනක් ඔබට. ආයිවන් සුබෝදාසනක්. තෙරුවන් සරණයි හැම දිනටම. හොඳයි. ඉතින් අපි විවාහය පිළිබඳවනේ කතා බහ කරන්නේ. ඉතින් තරුණ වයසට පත් වුණාම බොහෝම බලාපොරොත්තු සහිතව සිහින ගොඩක් පොදි බැඳගෙන තමයි මේ විවාහ ජීවිතයට දෙනෙද එකතු වෙන්නේ ධර්මසිරි මහත්මයා. හැබැයි අපි අද වෙනකොට බොහෝ වෙලාවට දකිනවා මේ විදිහට බොහොම බලාපොරොත්තු සහගතව විවාහ ජීවිතය ආරම්භ කරාට මේ විවාහයන් සාර්ථක වීම පිළිබඳව ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නේද කියන එක. මොකද අපිට අහන දකින ලැබෙන සිදුවීම් එක්ක අපි අපේ ජීවිතේන සමාජය තුළ විවාහයේ ඇත්තෙන්ම සාර්ථකව පවතිනවාද කියන එක අපිට ගැටලුවක්. ඒ නිසා අපි කතා බහ කරන එක සුදුසුයි කියලා හිතනවා මේ පිළිබඳව. ඇත්තෙන්ම විවාහය කියලා කියන්නේ මොකක්ද? මේකට ඔබතුමන්ට දෙන්න පුළුවන් හොඳම අට දැක්වීම මොකක්ද? ඔව්. ඇත්තටම මේ විශ්වය කියන මහා දැවැන්ත කුලකය තුළ විශේෂම සුවිශාල නිර්මාණ තියෙනවා. ඒ නිර්මාණ අතරේ පිරිමි සහ කාන්තාවන් කියලා කියන්නේ කර්මය දායාද කොටගත් නිර්මාණ දෙකක්. ලස්සන නිර්මාණ දෙකක්. හැබැයි මේක කර්ම ශක්තිය හා බැඳුණු නිර්මාණ දෙකක් විදිහට අපි දකිනවා. එතකොට මේ කර්ම ශක්තිය කියලා කියන්නේ එහෙම එනකොට අප ළඟ තියෙනවා විශේෂ හැකියාවල්. උදාහරණයක් ගත්තොත් ආයුෂ, සැප, බල, වර්ණ, ප්‍රඥා කියලා මේ වගේ විශේෂ හැකියාවල් අරන් තමයි ඉන්නේ. හැබැයි පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ තියෙන ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා. අනේක කියනවා අනු කර්මානුරූපව තමයි මේක සිද්ධ වෙන්නේ. කම්මං සත්‍යේ විභජති. එන කර්මානුරූපව මේ මිනිසා නැත්තම් ස්ත්‍රී පුරුෂ භාවය එහෙම නැත්තම් වර්ණ මේ හැම දෙයක්ම වෙනස් වෙන්නේ කර්මානුරූපමයි. එහෙම කර්මානුරූපව මේ ලෝකෙට බිහිවන මිනිසාට අන්න එතකොට පුංචි කාලේ දෙමාපියන් ළඟ ඉඳලා ඊළඟට නැවත විවාහයක් කියලා කියන්නේ දෙවෙනි උපතක් විදිහට සලකන්න පුළුවන්. බලාපොරොත්තු රාශියක් පොදි බැඳගෙන විවාහ ජීවිතයට එළඹෙනවා. තමන්ගේ අනාගත බලාපොරොත්තු, දෙමාපියන්ගේ අනාගත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කිරීමේ අරමුණ ඇතුව. එතකොට මේ විවාහය කියන සමහර අවස්ථාවල සමාජයේ මේ විදිහේ නිවැරදි අර්ථයක් ඔවුන් තුළ තීරවද කියන එකත් සමහර අවස්ථාවල මේ වර්තමාන සමාජය තුළ තියෙන ප්‍රශ්නකාරී තත්ත්වය බැලුවම මේකට ගැටලු මතුවෙනවා අපි හැමතෙම. එතන මට මේකට අර්ථකථනය දෙන්න පුළුවන් විවාහය කියන්නේ මොකක්ද කියන එක මෙන්න මේ විදිහට. හැබැයි අපි ඒ කාලේ අහලා තිබුණා විවාහය කියලා කියන්නේ මේ වචන හතරේ තේරුම අරගෙන විවාහය කියලා කියන්නේ විශ්වාසය, වාසනාව, හරිමඟ හා යසස කියන අකුරු මුල් ලකුරු අරගෙන තමයි අපි මේ විවාහය කියන එක අර්ථකථනය කරේ. හැබැයි දැන් වර්තමානයේ මම මේ විදිහ අර්ථකථනය කරොත් ඒක වඩා සාර්ථකයි. ඊටම ගැළපෙනවා කියලා මම හිතනවා. උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට මම අර්ථකථනයක් සකස් කරගත්තා. විවාහයේ අර්ථවත් වීම සඳහා මෙන්න මේ වගේ දෙයක් කියන හොඳයි. ධාර්මිකව ලබන කායික හා මානසික සතුට මේ පළවෙනි අරමුණ නැත්තම් අපේ තියෙන අපේක්ෂාව තමයි විවාහය තුළින්. ඊළඟට තමයි යහපත් දූ දරුවන් සමාජයට දායාද කිරීම. අපි විවාහ වෙන්නේ අනාගතයේ විශාල බලාපොරොත්තුවක් ඇතුව සමාජයට යහපත් දෙයක් කිරීම අරමුණ ඇතුව මේ අරමුණ සාක්ෂාත් කරගන්න නම් යහපත් දරුවන් සමාජයට දායාද කරගත යුතුමයි. තවත් එකක් විදිහට සලකන්න පුළුවන් මානසික ආධ්‍යාත්මික සංවර්ධනය. මේ පවුල තුළ, දූ දරුවන් තුළ, ස්වාමි භාර්යා තුළ ආධ්‍යාත්මික හා මානසික සංවර්ධනය මේක අවශ්‍යම දෙයක් වෙනවා පවුල තුළ සමගිය රඳා පැවතීම සඳහා. අන්න ඒකයි අපි කියන්නේ ආධ්‍යාත්මික සංවර්ධනය නැත්නම් මානසික සංවර්ධනය. හේතුව හැම දෙයකටම මුල් වෙන්නේ මනස නිසා, බලපාන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මනෝ පුබ්බංගමා ධම්මා. මේ මනස තමයි හැම දෙයකටම මුල් වෙන්නේ. එහෙනම් මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනය කියන එක අවශ්‍ය වෙනවා පවුල තුළ. ඊළඟ එක තමයි මේ එකිනෙකා තුළ තියෙන වගකීම් හා යුතුකම්. ඒ වගේ මනාව වැටීමක් තිබිය යුතුයි. පුංචි අවස්ථාවක් ලබා දෙන්න අපි ඉක්මනින් වෙලා බලල එකතු වෙමු. ඔව් අපි කතා බහ කරමු. ඔව්. වගකීම් හා යුතුකම්. දැන් ස්වාමියා හා බිරිඳ අතර තියෙන අනිවාර්යම වගකීම් හා යුතුකම්.
මේක ධර්මානුකූලව අපි බැලුවොත් සිංහලවාද දෘෂ්ටි සටහන් වෙනවා ස්වාමියා විසින් භාර්යාවට කළ යුතු යුතුකම් සහ භාර්යාව විසින් දූ දරුවන්ට ස්වාමියාට අන්‍යෝන්‍ය වශයෙන් කළ යුතුකම් හා වගකීම් කියලා. මේ යුතුකම් හා වගකීම් ඉෂ්ට කරනවා නම් අනිවාර්යයෙන් මේ පවුල තුළ ගැටුම් ගැටලුකාරී තත්ත්වයන් මගහැරෙනවා. යහපත් පවුලක් බවට පත් වෙනවා. අන්න ඒක තමයි මගේ මට දෙන්න පුළුවන් හරිම හොඳම නිර්වචනය කියලා මම හිතනවා. ඒ වගේම ධර්මසිරි මහත්මයා දැන් අද වෙනකොට වර්තමාන සමාජයේදී අපිට බොහෝ විට දකින්න ලැබෙන දෙයක් තමයි මේ විවාහයක් කරන්න සූදානම් වෙනකොට පොරොන්දම් බලලා නැකත් බලලා තමයි මේ විවාහ කටයුතු සිද්ධ වෙන්නේ. හැබැයි මේ සියලු දේ කරලා විවාහ වුණත් බොහොම කෙටි කාලයකින් නැතත් විවාහ අසාර්ථක වෙන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා මම කැමතියි දැනගන්නට මේ පොරොන්දම් බැලීම එහෙම නැත්නම් මේ ආකාරයට මේ ජ්‍යොතිෂමය කටයුතු කිරීම කොයිතරම් දුරට විවාහයකට වැදගත් වෙනවාද? පොරොන්දම් බැලීම හා විවාහ ජීවිතයේ සාර්ථක ත්වය අතර තිබෙන සහ සම්බන්ධතාවය කොයි වගේද? ඔව් ඇත්තට වශයෙන්ම පොරොන්දම් බැලීම මම මේක නිර්වචනය කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. විවාහ ගැළපීම නැත්නම් සාර්ථකත්වය සඳහා විවාහ ගැළපන්නේ මොන ආකාරයෙන්ද කියද කියලා. මොකද දැන් ලංකාවේ තියෙන සාම්ප්‍රදායික ක්‍රමය තුළ මේක ඉන්දියාවෙන් ආපු ක්‍රමයක්. සමහරලාට මේ එනකොට සංශෝධන වෙච්ච ඒවා තියෙනවා. සමහර ඒවා අපිට එකග වෙන්න බැරි කාරණාවල් තියෙනවා. තර්කානු දේවල් තියෙනවා. හේතුව මේ සාම්ප්‍රදායික පොරොන්දම් බැලීමේ රටාව තුළ තියෙනවා සියයට ගණන් බැලීමේ ක්‍රමයක්. නමුත් සියයට ගණන් බලලා ජීවිතය සකස් කරගන්න අපහසුයි කියන කතාව මම අනිවාර්යයෙන්ම පුන පුනා කියන හේතුව සියයට ගණන් වලින් නෙමෙයි පුද්ගලයන් ජීවත් වෙන්නේ. එහෙනම් මානසික බැඳියාව මත. එහෙනම් මම මේකට කියන්නේ පොරොන්දම් බැලීම නෙමෙයි විවාහ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන කාරණාවක්. එතකොට මේකෙදි මම මෙන්න මේ විදිහට විස්තර කරන්න අවශ්‍යයි. වාසනාව. ඇත්තටම කෙනෙකුගේ වාසනාව කියන්නේ තිබිය යුතුයි. දෛවයේ විසින් උරුම කරගෙන ආව කර්මයේ දායාද කොටගෙන නෑයා කොටගෙන ඒ කර්මයේ තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගෙන යන ආකාරයක් තමයි අපි දන්නේ. ඒ ධර්මානුකූල විග්‍රහයකට අනුව අන්න ඒ තියෙන විග්‍රහයට අනුව කියනවා ධර්මානුකූල වාසනාව කියන අවශ්‍ය වෙනවා කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඔවුනොවුන් ඉන්න තරාතිරම තීරණ ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍යයි වාසනාව. ඒ විතරක්නේ බුද්ධිය අදහස ගැලපීම විවාහයේ ආයුෂ ප්‍රමාණය අන්‍යෝන්‍ය විශ්වාසය ළඟ චරිතය දරුඵල විවාහයේ ආයුෂ ප්‍රමාණය වැදගත් වෙනවා ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම ඒක බලන්න අවශ්‍යයි. ඒ විතරක්නේ මේ ඉවසීම ස්වාමියා විසින් බිරිඳට ගරු කිරීම ස්වාමියාට යටහත් පහත් බව අකල් මරණ මේ යනදි බොහෝ දේවල් බලන්න වෙනවා විවාහය ගැන කියනකොට. එහෙමනම් මේ සියයට ගණනක් බලලා එහෙම නැත්නම් 20 පොරොන්දම් විතරක් නෙමේ බලන්න අවශ්‍ය වෙන්නේ. මේ දස පොරොන්දම් බලන්න අවශ්‍යයි ප්‍රධාන පිළේ ඒවා. සමහර අවස්ථාවලදී මේ සාම්ප්‍රදායික 20 පොරොන්දම් රටාව තුළ සියයට ගණන් බලන්න ගිහිල්ලා ඉතාම හොඳ යහපත් විවාහ යෝජනාවල් අසාර්ථක වෙනවා. එහෙම නැත්නම් වසර ගණනාවක් සම්බන්ධතා තියාගෙන යාළු මිත්‍රකම් පවත්වාගෙන තමන්ගේ ජීවිතය ගත කරගෙන අවබෝධයෙන් ආපු දෙන්නෙක් අවසාන මොහොතේ කේන්දර බලන්න ගිහිල්ලා සමහරට කියනවා මෙන්න මේ කේන්දර දෙක ගැළපෙන්නේ නැහැ සියයට ගාන මදි නිසා කියලා. හැබැයි සියයට ගාන මදි වුණාට එකිනෙකා අවබෝධ කරගෙන සෑහෙන කාලයක් ඔවුන් ඒ ජීවිතය ගත කරලා හොඳටම ඉන්නකොට දෙමව්පියන් විසින් කේන්දර බලන්න ගිහිල්ලා මේ සියයට ගාන අඩු මදි වීම මත ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. එහෙම නිසා අර යහපත් විවාහය පවා සිදු කරගන්නේ නැති වෙනවා. එහෙමනම් බලන්නට අවශ්‍ය වෙන්නේ මම අර කලින් කියපු කාරණාවල් ටික වාසනාව බුද්ධිය උගත්කම ඒ වගේම අන්‍යෝන්‍ය විශ්වාසය මේ යනාදි වශයෙන් සරහන් කළ කරුණු තමයි බලන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් වෙන්නේ ලොකු ගැටලුවක් වෙනවා. ඒක නිසා අද සමාජයේ බහුල වෙලා තියෙනවා නැකත් බලලා විශාල වශයෙන් කේන්දර පරීක්ෂා කරගෙන ඒ විශාල සුවිසල් උත්සව ශාලාවල විවාහ මංගල උත්සව පවත්වලා මඟුල් බෙර වයලා ගත්ත දේවල් නැත්නම් ගත්ත විවාහය මාසයක් දෙකක් ඇතුළත අවුරුද්දක් ඇතුළත මේ විවාහ සාර්ථක වෙලා තියෙනවා. හේතුව අන්න අර කියපු කාරණාව. අපි මේ සංකීර්ණ සමාජවල සාම්ප්‍රදායික රටාවට හිර වෙන්නේ නැතුව අර වගේ ආධ්‍යාත්මික පැත්තත් බලලා හැම දෙයක් බලලා අදට ගැළපෙන විදිහේ වටිනාකම් එකතු කරගෙන ජීවිතේ අරණියොත් විවාහ ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා ඒකාන්තයෙන්ම.
දැන් ඒ වගේම අපි අහන්න නිතරම අහන්න දකින්න ලැබෙන කාරණයක් තමයි ධර්මසිරි මහත්ම දැන් මේ සෙනසුරු අපල එහෙම නැත්නම් රාහු කුජ වැනි විවිධ ග්‍රහයන්ගේ බලපෑම මත විවාහයට බාධා ඇති වෙනවා කියලා. ඇතැම් පුද්ගලින්ට විවාහයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සිදුවන විවාහය අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. මේ වගේ කාරණාවන් අනුමාන කරනවා, මේ වගේ අනාවැකි පල කරනවා මේ ග්‍රහයන් පිළිබඳව සලකලා බලලා. ඇත්තටම පුළුවන්ද මේ ආකාශයේ තිබෙන ග්‍රහයන්ට පොළොවේ ජීවත් වෙන අපේ මේ විවාහය වැනි බොහොම වැදගත් කාරණාවකට බලපෑම් ඇති කරන්න? අනේ හොඳ කාරණාවක් මතු කළේ. ඇත්තටම මේ පොළොවේ ඉන්න අපිට අහසේ තිබෙන ග්‍රහ තාරකාවන් බලපාන්නේ කෙසේද කියන කාරණාව. මෙතනදී ප්‍රඥාව දියුණු කළ ඍෂිවරු විසින් නිර්මාණය කළ ශාස්ත්‍රයක් මේක. එහෙනම් ඔවුන් දැකලා තියෙනවා සමාජ සංකීර්ණ වෙන්න වෙන්න මේ වාගේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා කියලා. එහෙමනම් කිසිම ග්‍රහයකට අපිට බලපෑම් කළ නොහැකි. හැබැයි ග්‍රහයන් තුලින් අදහස් කරන්නේ ඔවුන්ගේ තියෙන කර්මානුරූපව ගෙනාව සුභ අසුභ තත්ත්වයන්. එහෙම නැත්නම් කර්මානුරූපව නිර්මාණය වෙලා තියෙන පුද්ගල ස්වභාවය, ඔවුන්ගේ පින පව, යහපත් ගති උන, සසර පැවැත්ම. එහෙනම් මේවා දර්ශක පමණයි. සෙනසුරු ග්‍රහයා අපේ ජීවිත වෙනස් කරන්නේ නැහැ. හැබැයි සෙනසුරු ග්‍රහයා තුලින් අපිට අදහස් වෙනවා අපිට මෙන්න මේ විදිහ අකුසල ශක්තියෙන් මේ වෙලාවේ ඉස්මතු වෙනවා, මේ කාලවකවානුවේ බලපෑම් ඇති කරනවා. එහෙමනම් මේ සෙනසුරු ග්‍රහයාගෙන් අදහස් වෙන්නේ ඒ කාලවලදී අපිට අකුසල ශක්තියෙන් ඉස්මතු වෙන්න පුළුවන්. එහෙමනම් ඒ අකුසල ශක්තියෙන් හරහා ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. එහෙනම් ඒක විවාහයට බලපාන්න පුළුවන්, දරු පළවට බලපාන්න පුළුවන්, නිරෝගීකමට බලපාන්න පුළුවන්, රැකියාවට බලපාන්න පුළුවන්, මානසික පීඩනයට බලපාන්න පුළුවන්. මේ අනාදී වශයෙන් විවිධ ක්ෂේත්‍ර ගණනාවකටම මෙන්න මේ ග්‍රහයන්ගේ බලපෑම නැත්තම් ග්‍රහයන් හරහා දකින අකුසල් ශක්තියෙන් තමයි බලපාන්නේ. එහෙනම් ග්‍රහයන්ට ජීවිතය වෙනස් කරන්න බෑ. ග්‍රහයන් තුලින් අදහස් කරන්නේ අතීත අපි කරන ලද කුසලා කුසල කර්මවල එකතුවක්. ඒ මොන විදියටද ගලාගෙන යන්නේ, ජීවිතේ ගලාගෙන යනකොට ඒ අපිට බලපෑම වෙන ආකාරයන්ව කලින් දැනගන්නට පුළුවන් තියෙන සුවිශේෂී ශාස්ත්‍රයක්. ප්‍රඥාව ප්‍රගුණ කළ ඍෂිවරුගේ ඥානය හරහා දැකලා නිර්මාණය වෙච්ච ශාස්ත්‍රයක් තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාව කියලා කියන්නේ. ජීවිතේ ආලෝකය ලබා දීම සඳහා තමයි මේ ජ්‍යොතිෂය නිර්මාණය කළ තියෙන්නේ. හොඳයි, ඉතින් ඔබටත් පුළුවන්කම තිබෙනවා ධර්මසිරි ජයලත් මහත්මයාගෙන් මේ ජ්‍යොතිෂ්‍යමය සේවාවන් ලබා ගැනීමට. ජයශ්‍රී ජ්‍යොතිෂ සේවය තමයි එතුමන්ගෙන් ඔබට මේ සේවාවන් ලබා ගැනීම සඳහා තිබෙන අවස්ථාව. මම ඔබට මතක් කරන්නම් ලිපිනය අංක 6 ජන උදානගම මෝරකෑව අනුරාධපුර තමයි ලිපිනය. ඒ වගේම දුරකථන අංක 2ක් තිබෙනවා. මම ඔබට සඳහන් කරන්නම් 077-47-53-169. ඒ වගේම 077-855-96-37. ඉතින් තවදුරටත් අපි මේ පිළිබඳව කතා බහ කරනවා නම් ධර්මසිරි මහත්මයා දැන් කියනවානේ නවග්‍රහ අපල තිබෙනවා, ඒ වගේම නවග්‍රහ දෝෂ තිබෙනවා, මේ වගේ දේවලුත් අපිට අහන්න දකින්න ලැබෙනවානේ. එතකොට මේ වගේ තත්ත්වයක් තිබෙන කෙනෙකුට මේ තත්ත්වය සමනය කරගන්න මොන වගේ පිළියම්ද යොදා ගන්නට පුළුවන් වෙන්නේ? ඔව්, ග්‍රහ අපල කියලා කියන්නේ පළක් නැතිකම, නැත්තම් අකුසල ශක්තිය ඉස්මතු වෙන බව. යම් කිසි අකුසල ශක්තියක් ඉස්මතු වෙනවා නම් අපි කුසලයක් කරලා ඒක යටපත් කළ ගත යුතුමයි. එහෙමනම් ධාර්මිකව තමන් ඒ සියලු කටයුතු කළ යුතුයි ඒ අදාළ වකවානුවේදී. එහෙමනම් ඒ පවුල් ජීවිතේ බලපානවනම්, දරුවන්ට බලපානවනම්, එහෙම නැත්නම් පවුලේ සමගියට බලපානවනම් අපි කරන්නට අවශ්‍ය වෙන්නේ එහෙනම් පින් දහම් කටයුතු වල කිරීමයි. ඔබ තම තමන්ගේ ආගමික පරිසරය සකස් කරගන්න, එහෙම නැත්නම් ඒ ආගම අදහන්න. එතකොට පුළුවන් ඔබට ඔබගේ තියෙන ඒ අකුසල ශක්තිය රබත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පළමු කොටම ඔබ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න, තමන්ගේ ආගමට අනුකූල. දෙවෙනි එක, ඒ වගේ අකුසල ශක්තිය ඉස්මතු අවස්ථාවලදී ඒ කාලයේ දැනුවත් වෙලා ඒකට අවශ්‍ය කරන ධාර්මික කියලා කිව්වේ පිළියම් විදියට, ශාන්ති කර්ම විදියට භාවිත කරන්න පුළුවන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු. ඒ වේදී පුළුවන් ධර්මානුකූල සකස් කර යන්ත්‍ර මන්ත්‍ර තියෙනවා. උදාහරණයක් විදියට දහමේ සටහන් වෙන දේවල්, අභිසම්මිදාන යන්ත්‍රය, රතන යන්ත්‍රය, නවගුණ යන්ත්‍රය, මෙන්න මේ වගේ යන්ත්‍ර මන්ත්‍ර හදලා තියෙන්නේ මිනිසුන්ගේ යහපත උදෙසා එන අකුසල් ශක්තියෙන් යටපත් කිරීම සඳහා ධර්මානුකූලව යොදා ගන්නා පිරිත්, එහෙම නැත්නම් අක්ෂර ගාථා යනාදී භාවිතා කොට සකසා ගන්නා ලද යන්ත්‍ර භාවිත කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. එතකොට අර එන අකුසල් ශක්තිය මනසට ඇතිවෙනව බලපෑම්, වෙනත් ආකාරයේ බලපෑම් යටපත් කිරීමේ හැකියාව ඒවට තිබෙනවා. ඒ විදිහටම තමයි මන්ත්‍ර ශාස්ත්‍රය බිහි කරලා තියෙන්නේ වේද ග්‍රන්ථ හරහා. ඒ වේදේ භාවිතා වෙන වේදීය ප්‍රකාශන හෙවත් එහෙම නැත්නම් මන්ත්‍ර,
මේ මන්ත්‍ර අක්ෂර යොදාගෙන ශබ්ද තරංග භාවිතා කරගෙන යොදලා තියෙන මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ හරහා යහපත කරගන්න පුළුවන්. එහෙම බැලුවොත් සෙනසුරු අපලසඳ සනිබුර්ත යන්ත්‍රය, නීල මණ්ඩල යන්ත්‍රය, විෂ්ණු මණ්ඩල යන්ත්‍රය, විෂ්ණු ආගෝර යන්ත්‍රය, මේ යනාදිවදී නොයෙක් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු තියෙනවා. ඒ වෙනු යහපතක් සකසා ගන්න පුළුවන්, සලසා ගන්න පුළුවන්. නමුත් තමන්ට පුළුවන් දාන, සීල, භාවනා යනාදී ආගමික වතාවත් කිරීම පවා කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ වගේම බෝධි පූජා කටයුතු කරන්න පුළුවන් හැකියාව තිබෙනවා. මේ අනුව විවිධ ශේත්‍ර ගණනාවකින් පුද පූජා කරන්නට පුළුවන්. තමන්ට පුළුවන් සමහර අවස්ථාවල තමන්ගේ ආගමනුකූල නවග්‍රහ පූජාවල් තියන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක මම සාමාන්‍ය බෞද්ධයන්ට යෝජනා කරන්නේ තමන්ගේ ආගමට අනුව දහමට අනුව කටයුතු කරන්න. එතකොට බෝධි පූජා තියන්නට පුළුවන් හැකියාව තිබෙනවා. දානමාන කටයුතු කරන්නට පුළුවන්. තෙරුවන් විශේෂ යම් යම් පින් දහම් කටයුතු කරන්නට පුළුවන්. එතකොට අර පෙර කරලද සසරේ අකුසල කර්ම යටපත් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. එතකොට අර කිසි ගැටලුවක් නැතුව තමන්ගේ ජීවිතේ හරදර විනිතරව තමන්ගේ ජීවිතය ගත කරගන්න අවස්ථාව ඔවුන්ට උදා වෙනවා. ඒක සම්‍යක් ප්‍රයෝගයක් විදිහට භාවිතා කරන්න හැකියාව තිබෙනවා. හොඳයි. දැන් ඔබතුමන් වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඒ නිසා මේ පාසල් පද්ධතිය තුළ අත්දැකීම් බොහොමයක් ඔබතුමන්ට තියෙනවා. ඒ වගේම දශක දෙකක් පමණ කාලයක් තිස්සේ මේ ජ්‍යොතිෂ්‍යමය කටයුතු වලට නියැලලා ඉන්න කෙනෙක්. ඒ නිසා මේ ප්‍රශ්නෙටත් ඔබතුමන්ට බොහොම සාර්ථක පිළිතුරක් ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් විවාහයේ විවිධ අසාර්ථක වීම, විවිධ ප්‍රශ්න ගැටළු මතුවීම් කොයි ආකාරයටද දරුවන්ට, මේ කියන්නේ පාසල යන වයසේ ඉගෙන ගන්න වයසේ මේ දරුවන්ට බලපෑම් ඇති කරන්නේ? ඇත්තටම විවාහයේ අසාර්ථක වීම කියන අනිවාර්යයෙන්ම දරුවාට විවිධ විදිහට බලපෑම් ඇති කරන්න පටන් ගන්නවා. විවාහයේ අසාර්ථක වෙන්නේ ඇයි කියලා අපි බලමු. මොකක්ද විවාහයේ අසාර්ථක හේතු ටික? හේතු බැලුවොත් සමහර අවස්ථාවලදී ස්වාමියා හා බිරිඳ අතර තියෙන ගැටුම්කාරී තත්ත්වයන්, ස්වාමියා මද්දරයට ඇබ්බැහි වීම, මේ වගේ දේවල් තුලින් අනිවාර්යෙන් දරුවාට බලපෑම් ඇති කරනවා. ස්වාමියා මද්දරයට භාවිතාව වෙන කෙනෙක් නම් ආර්ථික අපහසුතාවක් ඇති වෙනවා. දරුවන්ට අවශ්‍ය කරන දේ ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කලකෝලහල ගෙදර ඇති වෙනකොට දරුවාගේ මානසිකත්වෙ බිඳ වැටෙනවා. දරුවන් බයේ ගැහෙනවා. එතකොට මානසිකත්වෙ හොඳ මානසිකත්වෙ තියෙන දරුවාට පමණයි නිවැරදිව ඉගෙන ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඔවුන් කොතරම් දක්ෂ වුණත් ගෙදර තියෙන පවුල් පරිසරය තුළ ඔවුන්ට ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. තවත් විවිධ ගැටලු ගණනාවක් අපිට සටහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික අපහසුකම් තියෙන දරුවොත් බොහෝ අය ඉන්නවා. වර්තමානයේදී මෙහෙම පිළිට දරුවොත් පාසලවලට පැමිණෙනවා. සමහර වෙලාවට පොතපත ගන්න හැකියාවක් නැති දරුවොත් ඉන්නවා. ඇඳුමක් ගන්න අවස්ථාව නැති දරුවොත් ඉන්නවා. එකම ඇඳුම භාවිත කරන දරුවොත් ඉන්නවා. මෙන්න මේ වගේ නැත්තේන වෙයි. ඒ විදිහට එනකොට දරුවා එන්නේ හොඳ මනසකින් නෙමෙයි. දරුවා පාසලට පැමිණිය යුතු හොඳ මනසකින් මානසිකත්වයෙන්. එතකොටයි ඔවුන්ට ඒ උගන්වන ධාරණය වෙන්නේ. එහෙම නැත්නම් ඒව ධාරණය වෙන්නේ නැහැ. ඔවුන් හරි පීඩාකාරී තත්වයකට පත් වෙලා ඉන්නේ. පාසලෙන් දෙන දේ නිවසේදී ඒ දේවල් කරන්නේ නැහැ. ඔවුන්ගේ ඒ නිවසේ පරිසරය එතරම් සාර්ථකත්වයක් නැති නිසා, ගැටලුකාරී නැති නිසා. ඒ නිසා දෙමව්පියන් දරුවන් මේ ලෝකෙට බිහි කරන්නේ අනාගතයේ යහපත් දූ දරුවන් දායාද කිරීමේ වගකීම දෙමව්පියන්ට තිබෙනවා. එහෙමනම් ඒ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වල සහාය දීම දෙමව්පියන්ගේ යුතුකමක් අනිවාර්යයි. ඒ යුතුකම පැහැර හැරීම කියලා කියන්නේ අනාගත සමාජයට, අපේ ලංකාව වැඩි රටකට, ඕනෑම සමාජයකට මේක ගැඹුරු විදියට, ගැටලුකාරී විදියට බලපානවා. උගත්කම කියන එකෙන් තමයි රටක් වෙනස් කරන්න පුළුවන් හැකියාව තිබෙන්නේ. උගත් පුද්ගලයා සමාජයේ බැබළෙන, සමාජයට සේවයක් කරන, අනුන්ව තේරුම් ගන්නා වූ කෙනෙක් බවට පත් වෙන විදිහ දරුවෙක් බවට පත් කිරීමේ හැකියාව තිබෙන්නේ දෙමව්පියන්ටම තමයි. හොඳයි. ඉතින් අපි අද දවසේ කතා බහ කරේ විවාහය කියන කාරණාව පිළිබඳව, විවාහයට බලපාන ජ්‍යොතිෂ්‍යමය පසුබිම් පිළිබඳව තමයි අපි කතා බහ කරේ. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා ධර්මශ්‍රී ජයලත් මහත්මයාගෙන් ජ්‍යොතිෂ්‍යමය සේවාවන් ලබා ගැනීම සඳහා. ඉතින් මම ඔබට මතක් කරන්නම් දුරකථන අංක 077 47 53 169, ඒ වගේම 076 855 96 37. ඉතින් අද දවසේදී අපිත් එක මේ විදිහට මේ කතා බහට එකතු වුණාට ප්‍රවීණ ජ්‍යොතිර්වේදී RM ධර්මශ්‍රී ජයලත් මහත්මයාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා සමුදෙන ඔබතුමාට සුබ දවසක් කියලා. සෑම දිනකටම